ඊ දිනදී ජපානය හරි අපූරු සිදුවීමක් වුණා. මේක අපූරු සිදුවීමක් කියන්නත් බෑ, ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුණා මේ සිදුවීම හින්දා. සිදුවීම තමයි ජපානයේ මියසාකේ ගුවන්තොට පොළේ දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාවෙන් ජපානයට දාපු බෝම්බයක් පොළොව යට වැළලීලා තිබිලා ඊ දිනදී පුපුරා යෑම. මෙහින්දා ගුවන්තොටුපලින් ගුවන්ගත වෙන්න තිබුණු ගුවන් යාන 80ක් අවලංගු කරන්නත් සිද්ධ වුණා. මේ සිදුවීමේ තියෙන පුදුම හිතෙන දේ තමයි දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාවෙන් දාපු බෝම්බේ උඩින් ගුවන්තොටුපලේ ගුවන්පතයක් හදද්දිත් පුපුරා යන්නේ නැතුව වසර ගානකට පස්සේ ඊ දිනේදී මේ බෝම්බය පුපුරා යෑම. ඇමරිකානු ගුවන් යානාවක් මගින් බිම හෙල්ලලා තිබුණ මේ බෝම්බේ කිලෝ 500ක පුපුරන ද්‍රව්‍ය තිබිලා තියෙනවා. මිසාකි ගුවන්තොටුපළ හදලා තියෙන්නේ 1943 ගුවන් හමුදා කඳුරක් විදිහට. මේ ගුවන් හමුදා කඳුරට එල්ල කරපු බෝම්බයක් මේ විදිහට පොළොව යට පුපුරා නොගොස් තිබිලා තියෙනවා. රොයිටර් පුවස් සේවාවට අනුව වාර්තා වෙනවා ජපානයේ මේ විදිහට පුපුරා නොගිය බෝම්බ විශාල ප්‍රමාණයක් භූගතව තියෙනවා කියලා. 2023 අවුරුද්ද විතරක් ජපානයේ මේ වගේ බෝම්බ කොටස් 2348ක් හොයාගෙන තියෙනවා. ඒක නිසා මේක එක සිදුවීමක් විතරයි කියලත් කියන්න පුළුවන්.